තියෙන්නේ COVID-19 වසංගත තත්ත්වය. මේ නිසාම අපි මේ සම්බන්ධයෙන් ඔබව නිරන්තරයෙන් දැනුවත් කිරීමට කටයුතු කරනවා. අද දවසේදීත් අපි සූදානම්ෙන් සිටිනවා COVID-19 වත්මන් තත්ත්වය සහ මේ වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් කතා බහ කරන්නට. ඒ සඳහා අද දවසේදී අපේ වැඩසටහනට අපි ආරාධනා කර සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ඉන්දික කරුණාතිලක මහතාට. අයිබෝන් වෛද්‍යතුමනි. අයිබෝන්. අදවසේදී අපි මේ වෛරසයේ ස්වභාවය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා බහ කරන්නට හේතු වෙලා තියෙන්නේ මේ වසංගත ව්‍යාප්තිය දැන් එන්නම උත්සන්න වෙමින් පවතිනවා වෛද්‍යතුමනි. විශේෂයෙන්ම දෙවන රැල්ලේදී අපිට පෙරට වඩා තරමක විශාල ආකාරයෙන් ව්‍යාප්තියක් දක්නට හැකියාව ලැබෙනවා. අපි මුලින්ම මේ කතා කරමු මේ වෛරසයේ ස්වභාවය කොයි වගේද කියන කාරණය සම්බන්ධයෙන්. නව කොරෝනා වෛරසය කියලා අපි මුලින්ම හැඳින්වුවා. ඉන් අනතුරුව COVID-19 කියන නම අපිට හුරු වුණා. අපි මේ වෛරසයේ ස්වභාවය ගැන අපි මුලින්ම දැනුවත් කරලෙමු. ඔව්, ඇත්තටම ෆාතිමා, මං හිතන්නේ මේ අවස්ථාවේ කොරෝනා පරදවන්න නම් අප සියලු දෙනාම මේ රෝගය ගැන දැනුවත්ව සිටිය යුතුයි. එහිදී දැනට පවතින හොඳම සාක්ෂි මත, විද්‍යාත්මක සාක්ෂි මත මේකේ මේ රෝගයේ ස්වභාවය ගැන අවබෝධයක් ලබා ගන්න එක වැදගත්. අපි ඉස්සෙල්ලාම අවබෝධයක් ලබා ගන්න බලමු මොකක්ද මේ නව කොරෝනා වෛරසය කියන්නේ. මේක වෛරසය කියන්නේ ඉතා කුඩා අංශු කොටසක්. අපි වෛරස් වර්ග දෙකක් ගැන කතා කරනවා, RNA සහ DNA වෛරස කියලා. ඒ විදිහට බෙදන්නේ ඒ වෛරස තුළ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය මත. මේ කොරෝනා වෛරසය RNA වෛරස් කාණ්ඩයට අයිති. අපි මේකට සාමාන්‍ය භාවිතයේ කොරෝනා වෛරසය කියලා කිව්වට මේකට විද්‍යාත්මක නාමයක් තියෙනවා. ඒ විද්‍යාත්මක නාමය තමයි SARS COVID-2 දෙවෙනි වෛරසය. එහෙම කියන්නේ මීට කලින් ආසියාතික කලාපයේ මේ වගේ වසංගත ඇති කරන්න හේතුන SARS වෛරස කාණ්ඩයටම තමයි මේක අයිති වෙන්නේ. ඒකේ දෙවෙනි වෛරසයක් නිසා SARS-CoV-2 කියන වෛරසෙන් නමින් හැඳින්වෙනවා. අපි මේ වෛරසයේ ව්‍යුහය පොඩ්ඩක් අඳුරගන්න බලමු. මොකද ඒක ඉතා වැදගත් මේ වෛරසයේ පාලනයේ වගේ දේවල් ගැන සලකා බලනකොට. මේ වෛරසය ගත්තහම මේක ගෝලාකාර හැඩයක් ගන්නවා මේ වෛරසය. ඊට පස්සේ ගෝලාකාර හැඩය තුළ තමයි අර RNA කියන රූපරාම ඇසුරනොත් අපි පෙන්වුවොත් මෙතන මේ ගෝලාකාර හැඩය අපිට මෙහිදී පැහැදිලිව පේනවා. මම හිතන්නේ මේක හැම කෙනෙක්ම බොහොම දැකලා පුරුදු රදිෂණයක් මේ වෙනකොට මේ ගෝලාකාර වෛරසය තුළ අපිට පේනවා මේ RNA කියන ප්‍රවේණික ද්‍රව්‍ය. මෙතන අර සිග්සැග් හැඩයට ඒ සකස් වෙලා තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය. එතකොට මෙතන කූර්වාකාරයට සකස් වෙලා තියෙන ප්‍රෝටීන් අංශු. ඒ ප්‍රෝටීන් අංශුත් වැදගත් වෙනවා මේ රෝගය බෝ වීමේදී. අපි ඒක පස්සේ සලකා බලමු. මේදී වැදගත් තව කාරණයක් තමයි මේ ප්‍රෝටීන් අංශු එකිනෙක සම්බන්ධ වෙලා තියෙන කවරයක් වගේ නිකන් ගෝලාකාර කවරයක් තියෙනවා පිටින්. ඒ මේ තියෙන රවුමට පිටින් ඒක සකස් වෙලා තියෙන්නේ මේද පටක දෙකකින්, මේද පටල දෙකකින්. මේක ඉතා වැදගත් වෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි මේ රෝගේ වළක්වා ගන්න හොඳින් සබන් ගාත හොදන්න කියන්නේ. මොකද අපි හොඳටම දන්නවා මේද කියන දේවල් සබන් වල දී වෙනවා. ඉතින් ඒ හේතුව නිසා තප්පර 20ක් හොඳින් සබන් ගාත හේදුවොත් එහෙම මේ මේද කවරය විනාශ වෙලා වෛරසය විනාශ වෙලා යනවා. ඉතින් ඒක තමයි ඒකට හේතුව. ඉතින් මං හිතන්නේ මේ සරල කරුණු අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම මේ තියෙන ප්‍රෝටීන කොටස් තමයි ඇඟට ඇතුල් වුණාට පස්සේ ප්‍රතිදේහ ජනක වශයෙන් ක්‍රියා කරන්නේ. අපි ඒ පිළිබඳවත් පසුව සාකච්ඡා කරමු. ඔව්, දැන් මේ වෛරසය ශරීරගත වුණායින් පස්සේ වෛද්‍යතුමනි මේ වෛරසය ශරීරය තුල කොහොමද පැතිරෙන්නේ, පැතිරීමකට ලක් වෙන්නේ? ඔව්, එයත් අපි බලමු. මේ දක්වා තියෙන මේ විද්‍යාත්මක දැනුම, සංකීර්ණ විද්‍යාත්මක දැනුම සරලව තේරුම් ගන්න එක වැදගත්. අපි මුලින් කතා කරන්නේ මේ ගෝලාකාර වෛරසය අර පිටත අඬු වගේ ප්‍රෝටීන් අණු ගණනාවක් තියෙනවා කියලා. මේ ප්‍රෝටීන් අණු තියෙන්නේ මේ වෛරසයේ තවත් සෛලයකට, ඒ කියන්නේ අපේ මිනිස් ශරීරයේ තියෙන සෛලයක් එක්ක සම්බන්ධයට. මොකද වෛරස වලට ශරීරයෙන් පිටත ඉන්න පුළුවන්, යම් කාලයක් ඉන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට ශරීරයෙන් පිටත ගුණනය වෙන්න බෑ, වර්ධනය වෙන්න ගුණනය වෙන්න බෑ. ගුණනය වෙන්න නම් ජීවී සෛලයක් තුළට යා යුතුමයි. ඉතින් මේ කාර්යයට තමයි අර අපි කියපු ප්‍රෝටීන් අණු තියෙන. දැන් මෙතන මේ රූපසටහන දිහා බැලුවාම අපිට පේනවා අර ගෝලාකාර වෛරසයේ තියෙන ප්‍රෝටීන් අණු වලින් සම්බන්ධ වෙනවා ජීවී සෛලයක බාහිර ස්තරේ මත. ඒකේ තියෙන ප්‍රතිග්‍රාහකයක්. ඒ සම්බන්ධ වෙලා ඒක හයි වුණාට පස්සේ සෛලයේ තුරට ගමන් කරනවා. සෛලයේ තුරට ගමන් කරාම ඒ ජීවී සෛලයේ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය උදව් කරගෙන අර තමන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය පිටපත් කරගන්නවා. පිටපත් කරගෙන වෛරස ගණනාවක් හදා ගන්නවා අර සෛලයේ ඇතුලේ. හදලා ඊට පස්සේ ඒ සෛලයෙන් මේ වෛරසය පිට වෙලා යනවා. ඒ විදිහට තමයි මේ ගුණනය වීම ඇතිල් වෙන්නේ. ඊට පස්සේ මුලින්ම මේක සිද්ධ වෙන්නේ අපේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ.
එහෙම නැත්නම් නාස්කුහරේ ඉහළ කොටසේ තියෙන ප්‍රදේශවල සෛල ඇතුළත. ඊට පස්සේ මේ වෛරස ටිකෙන් ටික ශ්වසන මාර්ගයේ පහළ කොටස් දක්වා ගමන් කරනවා. ඉන් අනතුරුව තමයි අපිට රෝග ලක්ෂණ පහළ වීම සිද්ධ වෙන්නේ. එහෙමද? ඉන් අනතුරුව තමයි රෝග ලක්ෂණ පහළ වීම සිද්ධ වෙන්නේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියන එක. දැන් මෙතෙන්දි දැන් මුලින්ම ශ්වසන මාර්ගයට ඇතුල් වුණා. ඊට පස්සේ ගුණණය වුණා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට ගිහිල්ලා ශ්වසන මාර්ගයට මේක ඇතුල් වෙනවා. අපි ඊළඟ රූප සටහන බලමු කොහොමද මෙතන රෝග ලක්ෂණ ඇති වෙන්නේ කියන ආකාරය. දැන් මේ වගේ මේ වෛරසය ශ්වසන මාර්ගයට ඇතුල් වුණාට පස්සේ මෙතන මේක ප්‍රතිදේහ ජනකයක් නේ, කියන්නේ ශරීරයට මේක ආගන්තුක දෙයක්. එතකොට මේකට විරුද්ධව ශරීරය සටන් කරනවා. මේ බාහිරින් ආපු ආගන්තුකයට විරුද්ධව ශරීරය සටන් කරනවා. ඒ සටන් කිරීමේදී ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඒ ප්‍රතික්‍රියාවේදී අපේ ශරීරයෙන් නිපදවනවා අර ප්‍රතිදේහ ජනකවලට විරුද්ධව ක්‍රියා කරන ප්‍රෝටීනයක්, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්. ඒවට අපි කියනවා ප්‍රතිදේහ කියලා. අපි දැන් මේ රූප සටහන දිහා බැලුවොත් මේක තරමක් සංකීර්ණ රූප සටහනක්. හැබැයි අපිට මේකේ පේනවා මේකේ ආසාදනයේ ඇති වෙලා මුල් දවස් කීපයක් යනවා රෝග ලක්ෂණ නොපෙන්නන. රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. කියන්නේ අපි මෙතන ඉංග්‍රීසියෙන් දා තිනා ප්‍රී සිම්ප්ටොමැටික් කියලා. හැබැයි අපිට එතනත් පේනවා අර වෛරස් RNA ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙගෙන යනවා. ඉතින් මේක ඉතා වැදගත් කාරණයක්. මොකද අපි යම් කෙනෙකුට යම් රෝගියෙකුට සැකසහිත කෙනෙකුට අපි නිරාවරණය වුණොත් එහෙම අපිට රෝගේ වැළඳෙන්න පුළුවන්නේ. ඒ වැළඳිලා අපිට රෝග ලක්ෂණ පෙන්වන්න කලින් පවා අපි අනිත් අයට රෝගය ආසාදනය කරන්න ඉඩ තියෙනවා. මොකද මේකේ අර ඇඟට ඇතුල් වෙලා රෝග ලක්ෂණ පෙන්වන්න ඔය තදනි නිල් පාටින් පෙන්වලා තියෙන සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වන කාල පරිච්ඡේදේ ඒක පටන් ගන්නත් ඉස්සර වෙලා අර වෛරස් ගුණණය වෙමින්, මොකද නාස්කුවේ ඉඳලා මොක් ගුණණයෙන් පටන් ගන්නවානේ. ඉතින් රෝග ලක්ෂණ පෙන්වන්න ඉස්සෙල්ලම ඒක ඉතා වැදගත් කාරණයක්. මොකද අපි රෝග ලක්ෂණ පෙන්වන කල්ලි හිටියොත් එහෙම අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්. එතකොටත් අපි සෑහෙන දෙනෙකුට මේ රෝගේ පතුරවලා ව්‍යාප්ත කරලා වෙන්න පුළුවන්. ඉතින් ඒක හරිම වැදගත්. මොකද මෙතෙන්දි ඉතාල වැදගත් වෙන්නේ මේ රෝගේ පැතිරීම ලක්වන එකනේ. අපි නැවතත් ඒ රූපසරණට යන්න පුළුවන්. අපිට තව කරුණු කීපයක් ඒකේ මේ ගන්න පුළුවන්. දැන් ඔතන අපිට තව පේන දෙයක් තමයි මේ වෛරස් ප්‍රමාණය RNA ප්‍රමාණය ටිකෙන් ටික වැඩි, ඇන්ටිජන් ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙගෙන ගිහලා අඩු වෙගෙන යනවා. රෝග ලක්ෂණ ප්‍රමාණයත් වැඩි වෙගෙන කියලා අඩු වෙගෙන යන සාමාන්‍ය කෙනෙක් ගිනම්. හැබැයි සමහර අය සති දෙකකට විතර පස්සේ අර අපේ ඇඟේ දක්වන ප්‍රතික්‍රියාව තියෙනවානේ. ඒ ප්‍රතික්‍රියාව ඇත්තරම මේ තීරණය වෙන්නේ සාධක කීපයක් උඩ. එකක් තමයි අපේ ඇඟට ඇතුළු වෙන වෛරස් ප්‍රමාණය කොච්චරක්ද කියන එක. දෙවනුව අපේ ස්වභාවික ප්‍රතිශක්තිය කොච්චරක්ද කියන එක. තුන්වෙනුව ඒ ඇතුළු වෙන වෛරස් ප්‍රභේදය කොච්චර ප්‍රචණ්ඩද කියන එක. ඔය සාධක තුන මත තීරණය වෙන අපේ ඇඟේ දක්වන ප්‍රතික්‍රියාව. ඉතින් මේ ප්‍රතික්‍රියාව ටිකක් වේගවත් වුණත් ඉහළ මට්ටමට ගියොත් එහෙම අර සාමාන්‍ය රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ නොපෙන්නන මට්ටමෙන් එහාට ගිහිල්ලා දරුණු රෝග මට්ටමට යන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් එහාට යන්න පුළුවන් ප්‍රතික්‍රියාව යන විදිහට. ඉතින් මේක පෙනහළු වලට තමයි මූලිකව බලපාන්නේ. අනිත් අවයව වලටත් බලපාන්නේ ඉඩ තියෙනවා. ඉතින් අපිට මෙතන පේන දෙයක් තමයි මේ රෝග ලක්ෂණ පෙන්වන කාලය හැර රෝග ලක්ෂණ පෙන්වන්න ඉස්සර වුණත් අපිට PCR පරීක්ෂාව මගින් මේක හඳුනා ගන්න පුළුවන්. හැබැයි අපිට මෙතන පේනවා මේ RNA ප්‍රමාණය වැඩි වෙලා ටික ටික අඩු වෙනවා. හැබැයි රෝග ලක්ෂණ දිගට තියෙනවා. ඉතින් එක්තරා අවස්ථාවක් තියෙනවා රෝගේ අපි බෝ කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි රෝග ලක්ෂණ තියෙනවා. එහෙම අවස්ථාවක් පවා එන්න පුළුවන්. ඔව්. එතකොට වෛද්‍යතුමනි, දැන් ඇත්තම කිව්වොත් මේක අපි සරල භාෂාවෙන් කතා කළොත් සමහර විට අපේ ශරීරයෙන් නිපදවන ප්‍රතිදේහ සහ වෛරසය අතර සටනක් නෙමෙයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම. ඔව්. එතකොට අපිට මොකක්ද කරන්න පුළුවන් මේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමනේ අපේ මෙතන ප්‍රධානම කාරණය විය යුත්තේ වෛද්‍යතුමනි. එතකොට මේ වෛරසය සමග සටන් වැදීමේදී ප්‍රතිශක්තිකරණය එකිනෙකාගෙන් වෙනස් වෙන්න පුළුවන්. එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. වයස්ගත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තරුණ පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම නිදන්ගත රෝග තියෙන පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය වෙනස්. මේ කාණ්ඩවලට අයත් පුද්ගලයන් කොහොමද මේ කාරණාව සඳහා සූදානම් වෙන්නේ? ඔව්. මට හිතෙන්නේ මෙතන ඇත්තටම ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීමට වඩා වැදගත් වෙන්නේ මේ රෝගෙන් වැළකීම. ඒක තමයි ප්‍රධානම ආරක්ෂාව. මොකද මේ දක්වා ඖෂධයක් හොයාගෙන නැහැ මේ ප්‍රතිශක්තිකරණය. මේකට අදාළව ප්‍රතිශක්තිකරණය දැන් ශරීරයේ සාමාන්‍යයෙන් හොඳට නිරෝගීව ඉන්නවා නම්, හොඳ ආහාර ගන්නවා නම්, එතකොට කොහොමඩත් ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි. ඒක අනිවාර්යයි. ඒක සාමාන්‍ය කාරණයක්. හොඳ ශාරීරික මානසික සෞඛ්‍යයක් තියෙනවා නම්. හැබැයි මේකට අදාළ විශේෂිත ප්‍රතිශක්තියක් තියෙනවානේ. ඒක එන්න බෙහෙතක් මේ වෙනකල් නැහැ.
මේ වෙනකල් හරියට හොයාගින්න. මොකද දැන් අපි ඇඟට රෝගය ඇතුල් වුණාට පස්සේනේ අර ප්‍රතිදේහය ඇඟේ ඇතුල් වෙන්නේ යම් කාලයක් ගත වෙනවනේ. රෝගය ඇඟට ඇතුල්ලා සති දෙකක් විතර වෙනවා ප්‍රතිදේහය ඇති වෙන්න. ඉතින් මේ සමහර ඖෂධ තියෙනවා කියලා කියන හැබැයි එකක්වත් තාම ශායනිකව ඔප්පු කරලා නැහැ. එන්න තක්ක යම් සාර්ථකභාවයක් ගැන දැන් තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඒක එන්න තක සාර්ථකභාවයක් 90% වගේ සාර්ථකභාවයක් තියෙනවා කියන එක ෆයිස් සමගමින් ආදන එන්නත ඒ වගේ සාධක සාක්ෂි දැන තියෙනවා. හැබැයි ඒව වුණත් තාම අපේ රටවල වලට භාවිතයට එනකොට යම් කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මං හිතන්නේ වැදගත්ම දේ තමයි මෙතන හොඳම එන්නත තමයි මේ වෙලාවේ පරිස්සම් වීම, මුව වාරණයක් පාවිච්චි කිරීම, දෑත්තල පිරිසිදුකව පාවිච්චි කිරීම සහ ජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලින් නියාවෙන් වැළකීම ඒව තමයි මේ අවස්ථාවේදී තියෙන හොඳම එන්නත්. වෛද්‍යතුමනි, මේ කාරණාව ගැන කතා කරපු නිසාම අපි කතා කරමු. තම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම තමයි මෙතනදී ප්‍රමුඛතම දේ බවට පත්වෙන්නේ. හැමෝටම සමාජ වගකීමක් තියෙනවා මේ රෝග ව්‍යාප්තිය පාලනය වෙනුවෙන්. ඒ නිසාම වෛද්‍යතුමනි අපි කතා කරමු. දැන් මේ මාස්ක් එකක් එහෙමත් නැත්නම් මුවාවරණයක් පැළඳීමේ වැදගත්කම මේ වෛරසය ඇතුල් වීම සඳහා අපි වැළකෙන්න මොන වගේද? අතිශය වැදගත් මුවාවරණයක් පැළඳීම. මොකද මුවාවරණයක් පැළඳුණාම දේවල් දෙකක් සිද්ධ වෙනවා. ඒකක් තමයි තමන්ට රෝගයේ එන එක වැළැක්විනවා. මොකද දැනට තියෙන සාක්ෂිය අනුව මේ රෝගය පැතිරෙන ප්‍රධාන ක්‍රම දෙකයි. එකක් තමයි ආසාදිත තැනැත්තෙකුගෙන් ඉවත් වෙන බිඳිති වලින් මේ රෝගය කෙලින්ම ශ්වසන මාර්ගයට ඇතුල් වීම. ඒක ප්‍රධාන ක්‍රමය. මොකද මේ බිඳිති අවකාශය යම් කාලයක් පැවතිලා ශ්වසන මාර්ගයට ඇතුල් වීම. ඒක ප්‍රධාන ක්‍රමය. තව ක්‍රමයක් තමයි මේ බිඳිති යම් ස්පර්ශයක පැතිරිලා ඒවා අපි අත ගෑවොත් එතනින් අපි මූණ අත ගෑවොත් ඒකින් යන්න පුළුවන්. මේ දෙවෙනි ක්‍රමයෙන් එච්චරම ගියා කියන්නේ එච්චර සාකි නෑ. දැන්ට බොහෝ විට යන්නේ අර මුල් ක්‍රමයට තමයි. ඉතින් ඒක නිසා තමයි ඉතා වැදගත් වෙන්නේ අපි මේ මහජනතාව වැඩිපුර ගැවසෙන වාතාශ්‍රය අඩු තැන්වල වැඩි කාලයක් ගැවසෙන එක අවම කරගත යුත්තේ. දැන් අපි නැවතත් මුවාවරණය ගැන කතා කරොත් මුවාවරණය ඉතා වැදගත් වෙන හේතු දෙකටම එකක් තමයි තමන්ට රෝගීන එක වළක්වන එක සහ තමන්ගෙන් රෝගේ ඉවතර යන එක වළක්වන එක. උතර මුවාවරණ වර්ග කීපයක් තියෙනවා. ඒ ගැන අපි පැහැදිලි කරමු. එකක් තමයි සාමාන්‍ය රෙදි මුවාවරණය. ඊළඟට ශල්‍ය මුවාවරණය අපි කියන සර්ජිකල් මාස්ක් කියලා. ඊළඟට තුන්වෙනුව තියෙනවා N95 නැත්නම් KN95. ඒ කියන්නේ 95%කට වගේ වැඩි ආරක්ෂාවක් වගේ සුළින් ආරක්ෂාවක් ලබා දෙන. ඒක මුව ආවරණයකටත් වඩා ඒක රෙස්පිරේටර් කියලා කියනවා. ඒක ආවරණයක් විතරකටත් වඩා යම් මෙයකින් සිද්ධ වෙනවා. එයින් දැන් රෙදි මාස්ක් එක ගත්තාම රෙදි මාස්ක් එක තමයි අවම ආරක්ෂාව තියෙන්නේ. හැබැයි අපි එලිමහනේ ගමනක් යනකොට ඒක පැනදුවට කමක් නැහැ. ඒකත් හැබැයි අර තට්ටු තනි තට්ටුව නැතුව තුනි තනි තට්ටු නැතුව තට්ටු තුනක් තියෙන රෙදි ආවරණයක් පාවිච්චි කරොත් වඩා හොඳයි. ඒකට හම්බ වෙන ආරක්ෂාව වැඩි. අන්තික තව දෙයක් තමයි මේකේ ආරක්ෂාව අඩු වුණාට තමන්ගෙන් අනිත් අයට පැතිරීම සෑහෙන දුරට අඩු වෙනවා. මොකද අර බිඳිති පිටවීම අඩු නිසා වෛරල් ලෝඩ් එක අඩු වෙනවානේ. එතකොට මේ පැතිරීම අඩු වෙනවා. ඒ නිසා රෙදි ආවරණය කිනුත් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ කියන්නේ බෑ. ඊළඟට ඊට වඩා ඉහළ ආරක්ෂාවක් හම්බ වෙනවා ශල්‍ය මුවාවරණයකින්. බොහෝ විට ශායනික කටයුතු කරනකොට ඒ වගේ තැන්වල තමයි මේක වැදගත් වෙන්නේ. උතර ගොඩක් වැදගත් වෙනවා මොන වගේ පරිසරයකද අපි ඉන්නේ කියන එක. දැන් එලිමහනේ ඉන්නකොට නම් දැන් අපි හිතමු එලිමහනේ ව්‍යායාම කරනවා කියලා. ඒ වෙලාවට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මුවාවරණයක් පැළඳීම. හැබැයි ඇවිදින්න යනකොට ඒ වගේ දෙයකට නම් රෙදි මුවාවරණයක් පැළඳගෙන ගියත් කමක් නැහැ. ඒ අවස්ථාවක වඩා හොඳයි ශල්‍ය මුවාවරණ පැළඳින්න පුළුවන් නම්. එහෙම නැත්නම් අර වගේක් පැළඳින්න පුළුවන්. ඒකකින් හම්බ වෙන ආරක්ෂාව මුවාවරෙන් මුවාවරයට වෙනස් වෙනවා. තමන් ඉන්න තැන අනුව තමන් පාවිච්චි කරන මුවාවරණය ගැන තීරණය කරන්න පුළුවන්. දැන් රෝහලක වගේ. එහෙම නැත්නම් මෙතන අපි කියනවා ඒරසෝල් ජෙනරේෂන් කියලා. කියන්නේ බිඳිති වැඩි වශයෙන් ඇති වෙන්න පුළුවන් ජනනය වෙන්න පුළුවන් ක්‍රියාදාම තියෙන රෝහලක තියෙනවා සිද්ධ වෙනවා. ඒ වගේ දැන් කෙනෙකුට අපි අර හුස්ම ගන්න අපහසු වෙලා නෙබියුලයිස් කරනකොට බිඳිති ගොඩාක් ජනනය වෙනවා. ඒ වගේ කෙනෙක් අඬනකොට පොඩි ළමෙක් කෑ ගහනකොට ඒ වගේ දේවල් වලදී එහෙම නැත්නම් ශල්‍ය කර්ම කරනකොට සමහර වෙලාවට අර ශ්වසන මාර්ගයට විද බට දානකොට ඒ වගේ ක්‍රියාවලදී බිඳිති ගොඩාක් ජනනය වෙනවා. ඒ අවස්ථාවලදී අර සියලුම ආවරණ පැළඳ සිටීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැති තැන්වල සාමාන්‍ය තරමට ආරක්ෂාවක් ලබා ගැනීම
ප්‍රමාණවත්. හැබැයි ඔබ ගොඩාක් සෙනක ගැවසෙන තැනකට යනවා නම් වාතාශ්‍රය එච්චර නැති, එයා කන්ඩිෂන් එක හැමතිස්සෙම වැඩ කරන ජනතාව බහුල ඒ වගේ තැනකට යනවා නම් මං හිතන්නේ හොඳ මුවාවරණයක් පාවිච්චි කිරීම වැදගත් වෙනවා. ඒ වගේම වෛද්‍යතුමනි මේ මුඛාවරණය පැලඳ සිටින කාලය පිළිබඳවත් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා අනිවාර්යෙන්ම. දැන් රෙදි වලින් මසන ලද මුවාවරණයක් දවස පුරාම පාවිච්චි කරනවා. ඒ වගේම සමහර වෙලාවට අපි ශල්‍ය මුවාවරණයක් වුණත් දවසම පාවිච්චි කරන අවස්ථා ගැන අපිට අහන්න ලැබිලා තියෙනවා. මේ සම්බන්ධ විද්‍යාත්මක කාරණේ කොහොමද? ඔව් මෙතන ඇත්තටම අර නැවත පාවිච්චි කරන්න පුළුවන් දැන් රෙදි වලින් හදපු එකක් නම් සබන් වතුර පිරුණු භාජනයක දාලා හොදලා අරන් නැවත අවුවේ දාලා නැවත පාවිච්චි කරන්න පුළුවන්. ශල්‍ය මුවාවරණයක් තියෙන එක වරකට පාවිච්චි කරන්න විතරයි සිංගල් යූස්. මොකද පැය කීපයක් පාවිච්චි කරාට පස්සේ ඒක නැවත පාවිච්චි කරන්න බැරි වෙනවා. N95 KN95 කියන වර්ග දෙක ඒක කීප සැරයක් නැවත පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක ගැන දැනත් දැනට යම් යම් පරිේෂණ වලින් ඇවිල්ලා තියෙනවා. මේකෙත් අර තියෙන ආරක්ෂාව ටික ටික අඩු වෙනවා කියලා නැවත නැවත යූස් කරනකොට ඉතින් මේකේ අර ප්‍රායෝගික තත්ත්වයක් තියෙනවානේ. ඉතින් ඔක්කොම තමයි ওই සීලුම දේවල් අපි සලකා බලන්න ඕනේ. අනිවාර්යයි. අපි කතා කරමු වෛද්‍යතුමනි මේ ළඟට දැන් මේ රෝගී ආසාදනය වුණායින් පසුව ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳව සමහර කෙනෙක්ට තවමත් දැනුවත්භාවයක් නොතිබෙන්නට පුළුවන්. රෝග ලක්ෂණ මතුණායින් පසුවත් ඔවුන් නිවෙස්වලම රැඳී සිටින්නට තියෙන ඉඩකඩ වැඩි වෙන්නට පුළුවන්. ඒ නිසා අපි මේ පිළිබඳව දැනුවත් කරමු. ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේකේ වැදගත්ම දේ තමයි 80%කට ආසන්න ප්‍රමාණයක රෝග ලක්ෂණ කිසිවක් මතුවෙන්නේ. ඒක තමයි වැදගත්ම දේ. ආසාදන රෝග ලක්ෂණ කිසිවක් මතුවෙන්නේ නැහැ. කිසිවක් මතුවෙන්නේ නැහැ. අතර මේ අවස්ථාවේ දැන් මතුවලා තියෙන රැල්ලෙදි නම් කලින්ට වඩා රෝග ලක්ෂණ පෙන්වන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා, වැඩි වෙගෙන යනවා. ඒත් අතිබහුතරයට රෝග ලක්ෂණ කිසිවක් මතුවෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වෛරසය ඇඟට ඇතුළු වුණාට පස්සේ අඩු ගානේ දවස් 10ක් විතර යනකල් මේ රෝගය අපිට පුළුවන් අනිත් පැයට පතුරවන්න. ඒකයි බාහනකම. ඉතින් COVID-19 පරද්දන්න නම් වැදගත්ම දේ පැතිරීම නවත්තන්න ඕනේ. ඒකින්ද අපි දැනගන්න ඕනේ අපිට යම් හෝ සැකයක් තියෙනවා නම් අපි යම් මේ රෝගී තත්ත්වයේ තියෙන කෙනෙකුට නිරාවරණය වුණා කියලා අපි අනිවාර්යයෙන්ම වහාම සෞඛ්‍ය උපදෙස් වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඒකයි වැදගත්ම දේ. මොකද සමහර විට ඔබට රෝග ලක්ෂණ නොඉන්න පුළුවන්. හැබැයි ඒත් ඔබ රෝග වාහකයෙක් වෙන්න ඉඩ තියෙනවා. අපි තවදුරටත් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ඉන්දික කරුණාතිලක මහතා සමගින් COVID-19 පරදවීමේ සටන ඔබව දැනුවත් කරන්නට දවසේදී අපි සූදානම්ෙන් සිටිනවා. සූදානම කෙටි විරාමයක් ලබා ගන්නයි. COVID-19 පරදවම වැඩසටහන තුළින් අද දවසේදීත් අපි විශේෂ අවධානයක් යොමු කරමින් කතාබහ කර සිටියේ COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වෙනකොට අපි සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන්. ඒ සඳහා දවසේදීත් අපත් සමග ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ඉන්දික කරුණාතිලක මහතා එක්වන අපි කතාබහ කරමින් සිටියේ ඔබතුමත් සමග මේ රෝගය ශරීරගත වුණයින් පස්සේ රෝග ලක්ෂණ පෙන්වුම් කරන ආකාරය සම්බන්ධයෙන්. ඔබතුමන් සඳහන් කළා දැන් මේ 80%කට පමණ රෝග ලක්ෂණ සමහර විට පෙන්වුම් නොකරන්නට ඉඩකඩ තිබෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා කියලා. මේ අවස්ථාවේදී අපි ස්වයං නිරෝධායනය වීම ඉතාමත් වැදගත් නේද? තව කෙනෙකුට රෝගය වාහකයෙක් බවට පත් නොවෙන්නට අතිශයින්ම වැදගත්. මම හිතන්නේ මේ රෝගය පාලනය කිරීමේ ඉතාමත් වැදගත් මූලධර්මයක් තමයි මේ ස්වයං නිරෝධායනය කියන එක. මෙහිදී අපි තේරුම් ගන්න උත්සාහ කරමු මොකද්ද මේ නිරෝධායනය කියලා. මෙතන වචන දෙකක් තියෙනවා. එකක් තමයි නිරෝධායනය කියන එක. අනිත් එකට අපි කියනවා ක්වරන්ටයින් කියලා. අනිත් එක හුදකලා කිරීම නැත්නම් වෙන් කිරීම. ඒකට අපි කියනවා අයිසොලේෂන් කියලා. ওই දෙක බොහෝ විට බොහෝ අවස්ථාවල පැටලෙනවා. දැන් අපි හිතමු අපිට මේ COVID-19 තත්ත්වය ආසාදනය වුණා කියලා. එහෙම ආසාදනය වෙලා PCR එක පොසිටිව් වුණා කියලා. එහෙම වුණොත් එහෙම එතන කෙරෙන්නේ නිරෝධායනයක් නෙමෙයි. එතෙන්දි කෙරෙන්නේ වෙන් කිරීමක්. ඒ කියන්නේ දැනට රෝහලකට ඉස්සරහන් රෝහල් වලට පමණයි ඇතුළු කරේ. දැන් ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ ස්ථාන වලට, ආයතන වලට, මධ්‍යස්ථාන වලට ඇතුළු කරනවා. එතන අපි කරන්නේ අයිසොලේෂන් කියලා. ඒ කියන්නේ COVID-19 වැළඳුනොත් කරන්නේ අයිසොලේෂන් කියන එක. අනිත් දේ ක්වොරන්ටයින් කියන එක තියෙන්නේ ඇත්තරම COVID-19 ආසාදනයකට නිරාවරණය වුණොත්. වැළඳුනොත් නෙමෙයි. ඒ කියන්නේ අපි යම් රෝගියෙකුට නිරාවරණය වුණොත් එතෙන්දී ආශ්‍රිතෙක් බවට පත් වෙනවා. ආශ්‍රිතයන් වෙන්න පුළුවන්, පළමු පිළ ආශ්‍රිතයන් වෙන්න පුළුවන්, දෙවන පිළ ආශ්‍රිතයන් වෙන්න පුළුවන්. ඒ වගේ එම ආශ්‍රිතෙක් බවට පත් වුණොත් තමයි අපි නිරෝධායනය විය යුත්තේ. මේ නිරෝධායනය කියන්නේ මේ රෝගය පැතිරීමට තියෙන වැදගත්ම ක්‍රමයක්.
වැදගත්ම අපි හිතමු ආයුධයක් නැත්නම් ක්‍රමයක් කියලා. මේක ඇත්තටම අපේ උදව්වට තියෙන දෙයක්. නිරෝධායනය කරන්නයි. නිරෝධායනයේදී අපි තේරුම් ගත යුතු දෙයක් තමයි නිරෝධායනය කරන්නේ අනිත් අයගේ ආරක්ෂාවට. ඒ කියන්නේ දැන් අපි යම් කෙනෙකුට නිරාවරණය වුණා. එතකොට අපිපත් වෙන පළමු පෙළ ආශ්‍රිතීබ්බවට. එතකොට අපේ යම් අවධානමක් තියෙනවා අපෙන් අනිත් අයට රෝගය බෝ වෙන්න. ඉතින් අපිට මේ රෝගය තියෙනවද නැද්ද කියලා දැනගන්නකල් අපිට සමාජයේ ගැවසෙන එක සමාජයට හොඳ දෙයක් නෙමෙයි. මොකද අපි කලින් කිව්වා වගේ රෝග ලක්ෂණ එන්න යම් කාලයක් එනවා, PCR බලන්න යම් කාලයක් එනවා. ඒ කාලය ඇතුළත පවා අවධානමක් තියෙනවා මේ රෝගය පැතිරෙන්න. ඉතින් නිරෝධායනය කියන එක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒක කරන්නේ මහජනතාවයි සියලු දෙනාගේම පොදු යහපත දක්වා. ඒ කියන්නේ තමන්ට රෝගී වෙනදී බලක් වන්න නෙමෙයි. මොකද තමන් නිරාවරණය වෙලා ඉවරයි. ඒක ඊට වැදගත් කාරණයක්. අපිව අනිත් අයගෙන් වෙන් කර තබා ගැනීම. දැන් ඉස්සර නම් ප්‍රතිපත්තිය තිබ්බේ ඒ වගේ තිබ්බනම් එහෙම නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනියනවා. හැබැයි දැන් රෝගීන් සංඛ්‍යාව විශාල වෙනවා. ඒ වගේම ආශ්‍රිතයන් සංඛ්‍යාව ගොඩාක් විශාල වෙනවා. ඉතින් දැන් ටිකෙන් ටික අර නිවෙස් ආශ්‍රිත නිරෝධායනටත් යොමු වෙනවා. ඉතින් එහෙම නිරෝධායනයක් වුණත් එතර වුණත් අපි පරිස්සම් වෙනවා. අපි හිතමු අපිට නිවෙස් ආශ්‍රිත නිරෝධායනයකට යොමු වෙන්න උනා කියලා. එහෙම වුණත් අපි වෙනම කාමරයක් ලෑස්ති කරගෙන, මොකද අපේ නිවසේ අයටත් අපි මේ රෝගය හදන්න හොඳ නැහැ. ඉතින් වෙනම කාමරයක් සහ තමන්ට වෙනම බඩු බාහිර ආදී ලෑස්ති කරගෙන තමයි ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. වගේ මේ වගේ සැකයක් තියෙනවා නම් සෞඛ්‍යංශයට දැනුම් දීලා සයන් නිරෝධායනයට අවශ්‍ය ක්‍රියාමාර්ග සලසා ගන්න ඕනේ. මේක අපි සලකන්න හොඳ නැහැ දනුවමක් විදිහට. ඒ වගේම මේ රෝගය අපරාධයක් විදිහට සලකන්න හොඳ නැහැ. මේක රෝගයක්, මේක ඕනෑම කෙනෙකුට, ඔබවම ඕනෑම කෙනෙකුට මේක හැදෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ නිරාවරණය වුණොත් එහෙම අප අනිත් අය වෙනුවෙන් කළ යුතුකමක් තියෙනවා. ඒක තමයි මේ සොයන් නිරෝධායනයට ලක්වීම. ඒක මම හිතන්නේ අනිත් අයගේ යහපත වෙනුවෙන් සද්භාවයෙන් කරන ක්‍රියාවක් විදිහටයි අපි ගන්න ඕනේ, දනුවමක් විදිහට නෙමෙයි. අපිත් සමහර අවස්ථාවලදී දැක්ක වෛද්‍යතුමනි මාධ්‍ය හරහත් නිරෝධායනයට යොමු වෙන්න බෑ කියලා පුද්ගලයන් එම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන අවස්ථාත් අපිට දැක ගන්න ලැබුණා. අපි හැමෝම මේ අවස්ථාවේදී මේක සලකන්න ඕනේ ඇත්තටම සමාජ වගකීමක් විදිහට. දැන් වෛද්‍යතුමනි, මේ නිරෝධායන කාල සීමාව අතරතුර PCR පරීක්ෂණ කීයකට පමණ ලක් වෙන්නට සිද්ධ වෙනවද? දැන් මෙතන PCR පරීක්ෂණය කරන්න අවශ්‍ය වෙන්නේ දැන් මෙතන නිරෝධ යම් නිරාවරණයක් වුණා නම් මෙතන ඉතනත්තට රෝගිය වැළඳුණාද කියලා බලන්න ඕනනේ. ඉතින් එතෙන්දී දින 10ක විතර කාලයක් බලලා ඒ අර මුලින්ම නිරාවරණය කාලයත් එක සලකා බලලා PCR පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඉතින් ඒ තීරණ ගන්න ඕනේ සෞඛ්‍ය බලධාරීෙක් තමයි. විතර බලන්න වෙනවා මේ තැනත්තාගේ නිරාවරණය වුණ මට්ටම කොච්චරක්ද, අවදානම කොච්චරක්ද. ඒ අවදානම සලකා බලලා තමයි PCR කරන ආකාරයේ තීරණය කරන්න ඕනේ. ඒක තීරණය කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීෙක්. උදාහරණයක් වශයෙන් මහජන වෛද්‍ය නිලධාරියෙක්, ඒ වගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක් වගේ ඒ මහජන සෞඛ්‍යට අදාළ සෞඛ්‍ය බලධාරියෙක් විසින් තමයි ඒ තීරණේ ගන්න ඕනේ. ඒක තමන්ට ගන්න පුළුවන් තීරණයක් නෙමෙයි. අපිට PCR පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍යයිකවත් නිරෝධායන කාල සීමාවේ ඉන්න කෙනෙකුට එම අවශ්‍ය කාල සීමාවේ දී කරගැනීම හැකියාවක් නැහැ. සෞඛ්‍ය බලධාරීන්ගේ අනුදැනුම මත තමයි PCR පරීක්ෂණ සිදු වෙන්නේ. කොහොම වුණත් දැන් මේ වෙද්දි මේ රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව තුළ කෙරෙන PCR පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත්ද? ඔව්, මම හිතන්නේ මේක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක් ඔය අහුවේ. අපි පොඩ්ඩක් මේ නැවතත් අපිට බලන්න පුළුවන් නම් අර කලින් අපි සාකච්ඡා කරා වගේ ප්‍රස්ථාර දිහා. දැන් PCR පරීක්ෂණය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා බලමු. PCR පරීක්ෂණය දර මම කලින් කිව්වා වගේ එතින්දී අඳුරගන්නේ මේ වෛරස් RNA කොටස අපේ ශරීරයේ තියෙනවද කියන එක. එතකොට අර නාසයට ශ්වසන මාර්ගයේ ඉහළ කොටස ඇතුළත් කරන යම් මේකක් මගින් මේ පරීක්ෂණය අපිට හඳුනාගන්න පුළුවන්. අපි මෙතන ඉස්සෙල්ලා මම මේක පැහැදිලි මේ ඔය තියෙන රූප රාමුවට කලින් අපිට පැහැදිලි කරන්න ඕනේ PCR පරීක්ෂණ ප්‍රමාණය ගැන ඉස්සෙල්ලා සලකා බලලා කතා කරමු. ඊට පස්සේ අපි අනිත් දේ කතා කරමු. අපි PCR පරීක්ෂණය බොහොම සංකීර්ණ පරීක්ෂාවක්, ඉතාමත්ම මිල අධික පරීක්ෂාවක් සහ ඒකට ඕනෑකරණේ විශේෂඥ දැනුම හැකියාවත් ඉතා සංකීර්ණයි. ඉතින් මොනවානත් මං හිතන්නේ අපේ රට ඉතා කෙටි කාලයක් ඇතුළත මේ ඒ හැකියාව දියුණු කරගත්තා. ඒක රටක් විදිහට බොහොම අගය කරන්න ඕනේ කාරණයක්. මෙතෙන්දී දැන් පහුගිය මාසයකට විතර කලින්, ඒ කියන්නේ මීට සැප්තැම්බර් මාසේ වගේ කාලයේ දිගටම ගත්තාම සාමාන්‍යයෙන් දවසකට PCR පරීක්ෂණ 2000ක් 3000ක් අතර කාලයක් තමයි ප්‍රමාණයක් තමයි සිද්ධ වුණේ. එත හැබැයි මෙතන බලන්න ඕනේ එක කාරණයක් තියෙනවා. අපිට අර නැවතත් අර ප්‍රස්ථාර දිහා බලන්න පුළුවන් නම් ඒක තේරුම් ගන්න පුළුවන් මේ කොච්චර ප්‍රමාණයක් කෙරලා තියෙනවද, ඒකේ කොහොමද ප්‍රතිඵල ඇති වුණේ කියන එක.
දැන් මුලින්ම ඒ ඒ කාලය ඇතුළත වෙලා තියෙන PCR පරීක්ෂණ 2000ක් වගේ. හැබැයි ඊට පස්සේ ඒකෙන් පස්සේ අපි මේ දැන් අනිත් මේ මෑත කාලේ රෝගීන් ඉතා විශාල වශයෙන් වැඩි වෙන්න ගත්තානේ. ඒ විශාල වශයෙන් වැඩි වෙන්න ගත්ත අවස්ථාවේදී PCR ප්‍රමාණය දැන් 9000ක් 10000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ඒ විශාල ප්‍රමාණය වැඩි උනේ සති 4ක් වගේ කෙටි කාලයක් ඇතුළත. ඉතින් මම හිතන්නේ මේක ඉතා වැදගත් දෙයක් රටක් විදිහට මේ ප්‍රමාණය කරගන්න පුළුවන් වුණා කියන එක ඉතා වැදගත් සාධකයක් වෙනවා. මෙහිදී අපිට මේ ප්‍රස්ථාර ටික බලන්න පුළුවන් නම් හොඳ ඒතර තවත් එක පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. ඉන්න අනතුරු අපි මේ ප්‍රස්ථාරය ඇසුරෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විරාමයට කලින් කතා බහ කරමින් සිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ඉන්දික කරුණාතිලක මහතා සමගින් PCR පරීක්ෂණ මේ වෙද්දි ලංකාව තුළ කොපමණ ප්‍රමාණයක් සිදු වෙනවද කියන කාරණේ. වෛද්‍යතුමනි, දැන් මේ සිදු වෙන PCR පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත්ද කියන කාරණේනේ අපි කතා බහ කරමින් සිටි. කොහොමද මේ ඉදිරි කටයුත්ත සිද්ධ වෙන්නේ PCR පරීක්ෂණවල? ඔව්, ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. මම පුළුවන් තරම් සරල උත්තර දෙන්න බලන්න. මේ ප්‍රශ්නෙට උත්තරේ රඳා පවතින්නේ කරුණු දෙකක් මත. එකක් තමයි වසංගතයේ දැන් පවතින තත්ත්වය පැතිරීම කොහොමද කියන එක. දෙවනුව අපේ රටේ මේ සඳහා පවතින ධාරිතාව කුමක්ද කියන එක. ඔය සාධක දෙකීම එකතුවක්. මොකද PCR පරීක්ෂණය කියන්නේ ඉතා සංකීර්ණ පරීක්ෂණයක්. මෙහිදී අපි කලින් කිව්වා වගේ අර RNA කොටස අඳුර ගන්නවා. ඉතාමත් විශේෂ ඒ ජීව රසායනික පරීක්ෂාවක් මගින් ඒකට යම් වෙලාවක් ගත වෙනවා. සහ ඉතාමත්ම සංකීර්ණ දැනුමක් සහ උපකරණ මේ සඳහා අවශ්‍ය වෙනවා. හැබැයි අපේ රට ගත්තා මං හිතන්නේ මෙතන අපි සැලකිය යුතු කාරණයක් තමයි පෞගිය මාස කීපය තුළ අපේ දවසකට PCR කරන ප්‍රමාණය දවසට 2000ක් වගේ තිබ්බේ. ඊට පස්සේ මේ මෑත කාලේ පොකුරු ආසාදන වැඩි වෙන්න ගත්තට පස්සේ ඔක්තෝබර් මාසයේ මුලින් ඉඳලා ලංකාවේ PCR කරන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ කලින් තිබ්බේ සාමාන්‍යයෙන් 2000ක වගේ 1500ක් වගේ තිබ්බ එක 2000ක් වුණා. ඊට පස්සේ 3000ක වගේ ඔය අතර වාරයේ තමයි ඒක රඳා පවතුනේ පසුගිය මාස කීපය තුළ. හැබැයි ඊට පස්සේ මේ පහුගිය සති 4 ගත්තාම මේ කෙටි කාලයක් ඇතුළත ඔය 3000 ඉඳලා 10000 දක්වා වැඩි වුණා. දැන් මේ ප්‍රස්ථාරයේ අපිට ඉතා පැහැදිලිව පේනවා කෙටි කාලයක් ඇතුළත මේ ප්‍රමාණය ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා කියන එක. ඉතින් මේක ඇත්තරම මං හිතන්නේ අගේ කළ යුතු කාර්යයක්. ඒ කියන්නේ සෞඛ්‍ය අංශවලින් අනිත්‍ය අංශවලින් කොච්චර කැපවීමකින් මේ සම්බන්ධයෙන් වැඩ කරලා තියෙනවද කියන එක. අර ධාරිතාව කෙටි කාලයක් ඇතුළත 10000 දක්වා වැඩි කරන්න. ඊළඟ ප්‍රශ්නේ මේක ඇද්ද කියන එක. අපි ඒකට උත්තරේ ගන්න බලමු. මේකෙදි අපි බලන්න වෙනවා අපි ටෙස්ට් 100ක් කරොත් කොච්චර පොසිටිව් වෙනවද කියලා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ටෙස්ට් පොසිටිවිටි රේෂියෝ කියලා. දැන් පහුගිය කාලේ ජූලි, අගෝස්තු, සැප්තැම්බර් වගේ කාලෙ ගත්තාම අර කන්දකඩු වගේ පොකුරු ආපු කාලේ ඇරුණාම රෝගීන් අඩු වුණ කාලෙ ගත්තාම ඒ කියන්නේ මම කියවර ටෙස්ට් 2000 වගේ කරන කාලේ ඒ කාලේ 100ක් කරොත් පොසිටිව් වෙන්නේ එකකට වඩා අඩු ගාණක්. සමහර දවස් තිබ්බා 1000ක් කරත් දෙකයි පොසිටිව් වෙන්නේ. ඒ වගේ දවස් තිබ්බා. ඉතින් ඒ දවස්වල ඒ කර ප්‍රමාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ කර ප්‍රමාණය ඒ දවස්වලට සෑහෙනවා කියලා. ඊට පස්සේ දැන් මෑත කාලේ මේක 10000ට වැඩි වුණානේ. දැන් තියෙන தත්ත්වය තමයි සාමාන්‍යයෙන් දැන් තියෙන தත්ත්වය තමයි 100ක් කරොත් 5ක් වගේ පොසිටිව් වෙනවා. 4ක් 5ක් වගේ පොසිටිව් වෙන 100ක් කරොත් 4ක් 5ක් වගේ පොසිටිව් වෙන තත්ත්වයක් සමහර ප්‍රදේශවල. ඒ කියන්නේ ගම්පහ, කොළඹ, කළුතර වගේ ප්‍රදේශවල 100ක් කරොත් 4ක් 5ක් වගේ පොසිටිව් වෙන. මේක තරමක් ඉහළ ගියක්. හැබැයි මේක පවා දැන් අපි ගත්තොත් මේ එක්සත් රාජධානී, එහෙම නැත්නම් ඇමරිකාවේ එක්සත් ජනපදයේ ඒ වගේ රටවල් ගත්තත් ওই තත්ත්වෙම තමයි පවතින්නේ. සමහරට මීටත් වඩා පොඩ්ඩක් වැඩි ආගයක්. ඒ කියන්නේ 100ක් කරොත් 6ක් 7ක් පොසිටිව් වෙන තත්ත්වයක් තමයි මේ රටවල තියෙන්නේ. ඉතින් එතකොට අපිට අර මේ අවස්ථාවේ සමාන අවදානමක් අපිටත් තියෙනවා යම් තරමකට. හැබැයි හැමතැනම නෙමෙයි. ඒ කියන්නේ බස්නාහිර පළාත ගත්තාම දැන් පවතින තත්ත්වය ඒ වගේ කියන්න පුළුවන්. හැබැයි එතනත් බස්නාහිර පළාතෙත් හැමතැනම නෙමෙයි. ඒ සමහර ස්ථාන දැන් ওই පොකුරු ආසාදන ඇති වුණු ස්ථාන එයින් පිටව ගිය තැන් ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෝදර, මටක්, කුලිය, වැල්ලම් පිටිය, පෑලියගොඩ වගේ ස්ථානවල ගත්තොත් ඒ වගේ තැන්වල ඉලක්කගත පරීක්ෂණයක් කරොත් සමහර ලාවට ඔක පහටත් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ අර ඉතා වේගයෙන් පැතිරෙන තැන්වල ගත්තොත් එහෙම සමහර ලාවට ඔක 100ක් කරොත් 13ක්
සමහර තැන්වල 100කවත් 30ක් පොසිටිව් වෙන මට්ටම් තියෙනවා. එතකොට වෛද්‍යතුමනි දැන් මේ වෙද්දි සිදු කෙරෙන්නේ අහඹු ලෙසින් තෝරාගත් PCR පරීක්ෂණද නැත්නම් ඉලක්කගත? ඇත්තරම නෑ. ඇත්තරම බොහෝ විට තාමත් කරන්නේ ඉලක්කගත පරීක්ෂණ තමයි. ඇත්තරම කියනවා නම් අර දැන් ඔය මිනුවන් ගොඩ ඒ ගහනින් හම්බුන මුලින්ම හම්බුන රෝගියා අඳුනාගත්තත් ඒ වගේ කරපු පරීක්ෂාවක් නේ. ඒකට කියනවා ඉන්ෆ්ලුවෙන්සා ලයික් ඉල්නස් ස්ක්‍රීනින් කියලා. ILI ස්ක්‍රීනින් කියන්නේ රෝහලකට ඇතුල් වෙන කොවිඩ් කියලා සැක නොකරත් උණ ආකාර තියෙන කට්ටියව අහඹුලිස් තෝරාගෙන ඒ අයව පරීක්ෂා කරලා බලනවා. ඉතින් තමයි ඒ රෝගියාව මුලින්ම හම්බුනේ, මුලින්ම වාර්තා වුණ රෝගියාව. ඉතින් මේ දක්වා ඒ කියන්නේ මේ පරීක්ෂණ බොහෝ විට කෙරෙන්නේ යම් ඉලක්කගත ආකාරයට. ඒ කියන්නේ වැඩිපුරම අවදානම් තියෙන කලාප ප්‍රදේශ අඳුනගෙන, ඒ වගේ මේ රෝග ලක්ෂණ තියෙන ආශ්‍රිතයන් අඳුනගෙන ඒ වගේ තමයි කරන්නේ. මොකද අපි ගත්තොත් එහෙම අර ආමුලිස කරොත් එහෙම දැන්ුණත් රටේ වෙන පළාතක මේ පැතිරීම අඩු පළාතක ගත්තොත් එහෙම 100ක් කරත් එකක්වත් පොසිටිව් වෙන්නේ තත්ත්වයක් තියෙනවා. ඉතින් එහෙම කරලා ආම්බුලෙස මේක කරලා රෝගීන් අඳුරගන්න ගත්තොත් එහෙම අපිට පරීක්ෂණ දසදහස් ගණනක් දවසකට කරන්න වෙයි. ඉතින් ඒක ප්‍රතිඵලදායක නැහැ. ඉතින් දැන් උනත් හොඳම දේ තමයි ඉලක්කගත ආකාරයට මේ පරීක්ෂණය කරන එක. මොකද ඒ විදිහට කරන එක වැදගත්. මොකද තියෙන සම්පත් සීමිතයි. ඒ තියෙන සම්පත් නිවැරදි ආකාරයට පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි දැන් කියවන මේ 10000ට වැඩි වුණා කියලා. ඒ වගේම සමාජයට ඔබලා දකින්න ඇති මේ PCR ප්‍රතිඵල එන්න එන දවස් ගණනක් පොඩ්ඩක් වැඩි වුණා. දැන් ඉස්සර නම් දවසින් හම්බ වුණ අවස්ථා තිබ්බ. දැන් ඉස්සර නම් අර බැන බැන හිටියේ රෑ වෙනකොට ප්‍රතිඵල එනවා කියලානේ. ඒ වුණත් ඒ දවස් ඇතුළත ආවා. මේ වුණාට මේ කාලේ ඊට වඩා සමහරට දවස් කීපයක් පරක්කු වුණා. මොකද මේ ලෝඩ් එක සිස්ටම් එකට වැඩි. එතකොට අර අපි අර මේ වසංගතේ පාලනය කරන්න තියෙන ක්‍රියාමාර්ග වලට ඒකෙන් ඉන්නේ බාධාවක්. ඉතින් ඒ නිසා මේ පරීක්ෂා කිරීම මං හිතන්නේ සබුද්ධික ආකාරයට. ඒ කියන්නේ හරි විදිහට නිවැරදි තීරණ අතුව ඒ කියන්නේ තෝරාගත් ආකාරයට කිරීමෙන් මං හිතන්නේ මේ වසංගත පාලනය කිරීමට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මොකද එතකොට පද්ධතියට සිස්ටම් එකට එන බර ගොඩක් අඩු වෙනවා. හොඳ ප්‍රතිඵල ඉක්මනට ලබා දෙන්න පුළුවන්. ක්ෂණිකව හොඳ තීරණ ගන්න පුළුවන්. ඒක ඉතා වැදගත්. වෛද්‍යතුමනි, ඒ වගේම දැන් මේ PCR ටෙස්ට් එක ගැන වැඩි වශයෙන් කතා බහට ලකුණා. ඉන්න අනතුරු අපිට අහන්න ලැබුණා ඇන්ටිබොඩි ටෙස්ට්, ඇන්ටිජන් ටෙස්ට්. මේ සම්බන්ධයෙන් උත් අපි පැහැදිලි කරමු. මොකද මේ කරුණු කාරණා ගැන අපිට මාධ්‍යෙන් දැනුවත් වීමක් ලැබුණත් අපි මේ පරීක්ෂණය කරන්නේ කොයි ආකාරයෙන්ද, මේ පරීක්ෂණ එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව දැනුවත් වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. බොහොම වැදගත් ඒකත්. මොකද හැමෝම මේ ගැන කතා කරනවා. දැන් ඇන්ටිජන් ගැන කතා කරනවා, ඇන්ටිබොඩි ගැන කතා කරනවා, ඊට පස්සේ PCR ගැන කතා කරනවා. අපි මේකත් පැහැදිලි කරන්න බලමු. දැන් PCR ගැන අපි අම්ම අවබෝධයක් ලබා ගත්තා. එතකොට PCR වලදී පරීක්ෂා කරන්නේ අර RNA කොටස් තියනවාද කියන එක. ඇන්ටිජන් කියන්නේ ප්‍රතිදේහ ජනකයනේ. ඒ කියන්නේ අර වෛරසයේ තියෙන අර ප්‍රෝටීන් කොටස. එතකොට මේ වෛරසය ඇඟට ඇතුල් වෙනකොට අර කලින් අපි ප්‍රස්ථාරේ පෙන්නවා වගේ ඇඟ තුල RNA ගුණනය වීමක් වෙනවා. ඒත් එක්කම වෛරසයේ ගුණනය වීමක් වෙනවා. එතකොට අර RNA ප්‍රමාණය වැඩි වීමට සමගාමීව වෛරස් ප්‍රෝටීන් ප්‍රමාණය, ඒ කියන්නේ ඇන්ටිජන් ප්‍රමාණය වැඩි වීමක් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේ කරන පරීක්ෂාවක් මගින් මේ ප්‍රතිදේහ ජනකය නැත්නම් ඇන්ටිජන් එක අඳුරගන්න පුළුවන්. මං අපි ගත්තොත් අර කලින් ගත්ත ප්‍රස්ථාරයක් ගත්තොත් මං හිතන්නේ වඩා පැහැදිලිව මේක අපිට පෙන්වන්නත් පුළුවන් වෙයි කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක. ඒකට තමයි ඇන්ටිජන් පරීක්ෂාව කියන්නේ. ඇන්ටිජන් පරීක්ෂාව කරන්නෙත් මොකද බොහෝ අය හිතනවා මේක රුධිර කරන පරීක්ෂාවක් කියලා. මොකද බොහෝ ඇන්ටිජන් පරීක්ෂා රුධිරින් කරන්නේ. හැබැයි මේ ඇන්ටිජන් පරීක්ෂාව කරන්නේ රුධිරින් නෙමෙයි, අර කලින් PCR කරා වගේ ඒ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසට ගන්න සාම්පලයක් නියදියක් මගින් තමයි පරීක්ෂා කරන්නේ. මොකද මෙතන බලන්න ඕන කරන්නේ අර වෛරස් ප්‍රෝටීන් කොටස් තියෙනවද කියන එකනේ, ඇන්ටිජන් කොටස්. ඉතින් ඒක කරන්නේ ඊ ආකාරයට. මොකද මේවා රුධිරයට යනකල් බලන් හිටියොත් පරක්කු වැඩි. මුල්ම කාලේ අඳුරගන්න එක ඉතාමත් වැදගත්. ඉතින් ඇන්ටිජන් පරීක්ෂාව කරන්නේ ඊ ආකාරයට. දැන් ඉස්සර කාලේ ඇන්ටිජන් පරීක්ෂාව ගැන කතා කරේම නැහැ. PCR පරීක්ෂාව තමයි මේ රෝගය හඳුනාගන්න තියෙන හොඳම පරීක්ෂාව. ඩයග්නෝස් කරන්න හඳුනාගන්න තියෙන හොඳම පරීක්ෂාව තමයි PCR. දැනුත් එහෙමයි ලෝකෙ පුරා හැම ප්‍රධාන රටකමත් ඒක එහෙම තමයි. PCR පරීක්ෂාවෙන් තමයි මේ රෝගය හඳුනාගන්න පුළුවන්. ඉස්සර කාලේ ඇන්ටිජන් පරීක්ෂාව නිර්දේශ කරේ නැහැ. මොකද ඒ කාලේ ආපු ඇන්ටිජන් වල නිර්වද්‍යතාව 60%ක් වගේ. 60%ක නිර්වද්‍යතාවයක් තිබ්බ රෝගයක් හඳුනාගන්න අමාරුයි. ඒකෙන් අපිට සමහරලාට වැරදි ආකාර රෝගින් මගහරින්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා 60%ක නිර්වද්‍යතාවය තියෙන එකක් පාවිච්චි කරන්න හොඳ නෑ. අර මං කලින් කිව්වා වගේ මේ පිළිබඳ විද්‍යාවත් කාලයත් එක්ක ටිකෙන් ටික දියුණු වෙගෙන ආවනේ. දැන්
නිෂ්පාදනය කරලා තියෙන ඇන්ටිජන් වල නිර්වද්‍යතාව ඊට වඩා වැඩි. ඒ කියන්නේ 95%කට කිට්ටුයි. ඒක නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරලා තියෙනවා ඒ ඇන්ටිජන් පමණක්. ඒ ඇන්ටිජන් පරීක්ෂාව පමණක් නිර්දේශ කරලා තියෙනවා ඒක සුදුසුයි කියලා. හැම එකම පාවිච්චි කරන්න බෑ. මොකද නිර්වද්‍යතාව 95%ට වඩා වැඩි එක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් අර ශ්‍රී ලංකාව මෑත කාලේ ගොඩක් අය කතා කරේ දැන් ශ්‍රී ලංකාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ ගෙන්නලා තියෙන්නේ ඒ පරීක්ෂා කට්ටල තමයි. ඉතින් ඒක අවශ්‍ය වෙන්නේ අර අපි කලින් කිව්වා වගේ වැඩි අවධානමක් තියෙන පිරිස් රෝග ලක්ෂණ තියෙන අවස්ථාවෙ අඳුරගන්න. හැබැයි මේකත් අර කලින් කිව්වා වගේ ඕනේ විදිහට පාවිච්චි කරන්න හොඳ දෙයක් නෙමෙයි. මේ ආයුධයත් භාවිතා කළ යුත්තේ මේ වසංගතය පැතිරීම වළක්වන්න ඒ අවදානම තියෙන කට්ටිය රෝගී, ඒ කියන්නේ තව කෙනෙකුට රෝගේ බෝ කිරීමට හැකියාව තියෙන කට්ටිය කල්ලාතුව අඳුරගන්න. ඉන්ෆෙක්ටිවිටි කියන එක අඳුරගන්නයි මේ ඇන්ටිජන් කියන පරීක්ෂාව වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ඒක අර මුල් අවස්ථාවේ කරා පසුව කරොත් ඒක වැඩක් නැති වෙනවා. මොකද එතකොට අර ටිකෙන් ටිකේ තියෙන විෂ බීජ තත්ත්වෙ ටිකේ පල්ලෙහාට කියලා අඳුරගන්න බැරි වෙනවා. මේකත් අර ඉලක්කගත ආකාරයට ඒ වගේ අර වැඩි අවදානමක් තියෙන කණ්ඩායම් අතර අනිත් අයට රෝගේ පැතිරිය හැක්කේ කවුද කියන එක අඳුරගන්න පමණයි මේක භාවිතා කළ යුත්තේ. ඉතින් මම හිතන්නේ මේක දැඩි පායනයක් සහිතව මේ වසංගත පායනය සඳහා පමණක්ම ගත යුතු තීරණයක් වෙනවා. දැන් වෛද්‍යතුමනි, මේ ආකාරයෙන් PCR පරීක්ෂණ අපේ රෝගියා හඳුනා ගන්නට මුලින්ම යොදා ගන්නවා. ඒ වගේම රෝගිය වැළඳුණු පුද්ගලයෙකුගේ අනතුරු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසුව උන් රෝහලෙන් නික්මෙන කොටත් PCR පරීක්ෂණ මේ වෙද්දි සිදු කරනවාද? ඒ කොහොමද ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන ආකාරය? දැන් මුල් අවස්ථාවේ නම් සිදු වුණේ රෝගිය හඳුනාගන්න PCR පරීක්ෂාවෙන්. PCR පොසිටිව් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඔහු ඇතුළත් කරනවා. දැනුත් එහෙම තමයි. මොකද සමාජයෙන් වෙන් කළා තියන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔතන ඇතුළ වෙන රෝගීන් විවිධ ආකාරයට විවිධ කාණ්ඩ. වැඩි හරියක් රෝගීන්ට රෝග ලක්ෂණ ඇත්තෙම නැහැ. ඉතින් ඒ රෝගීන් ඇත්තරම දැන් රෝහල් වලට වඩා නිරීක්ෂණය කළ හැකි මධ්‍යස්ථානවල තමයි තියලා ප්‍රතිකාර කරන්නේ. ඒ අයව පවා නිරීක්ෂණය කරන්න ඕනේ. මොකද රෝගී ලක්ෂණ නැති කෙනෙකුට වුණත් පසු අවස්ථාවක් අමාරු වෙන්න පුළුවන්. තවත් අය ඉන්නවා සුළු රෝගී ලක්ෂණ පෙන්වන. තවත් අය තියෙනවා සංකූලතා සහිත රෝගී ලක්ෂණ තියෙන, ඒ වගේ වෙනස් සංකූලතා කියන දී වැඩි ආව ඒ වගේ රෝගී ලක්ෂණ තියෙන. ඒ අය විශේෂිත රෝගී විශේෂිත මධ්‍යස්ථාන රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානවල පමණයි ඒගොල්ලෝ ප්‍රතිකාර ලබන්න ඕනේ. කලින් තිබ්බ ප්‍රතිපත්තිය තමයි දැන් රෝගී ලක්ෂණ නොපෙන්නන කෙනෙක් වුණත් PCR පරීක්ෂණ දෙකක් නෙගටිව් වෙනකල් පිටත් කරන්නේ නැහැ. ඒ කියන්නේ PCR පරීක්ෂණ දෙකක් කරනවා පැය 24 කාලයක් ඇතුළත. ඒ දෙකම නෙගටිව් වෙනකල් රෝගියාව රෝහලින් පිට කරන්නේ නැහැ. හැබැයි ඉතා මෑත කාලයේ පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා මේ රෝග ලක්ෂණ වැඩිපුර පෙන්වන්නේ නැති රෝගීන් රෝගයේ අනිත් පැයට පතුරවන්න පුළුවන් මුල් කාල සීමාව තුල. ඒ කියන්නේ බොහොම කෙටි කාල සීමාවක්. අපි අර කලින් දැක්කේ අර ප්‍රස්ථාරයක පෙන්වුවේ සතියක්, ඒ කියන්නේ රෝගයේ ලක්ෂණ පෙන්වන්න පටන් අරන් දවස් 10ක් වැඩිම අපි පරීක්ෂා ගත්තොත් එහෙම දවස් 14ක් කියලා හිතමු. ඒ වගේ කාල සීමාවක් තුල තමයි මේගොල්ලන්ට හැකියාව තියෙන්නේ, වැඩිම හැකියාව තියෙන්නේ රෝගය පතුරවන්න. හැබැයි ඊට පස්සේ වුණත් PCR එක පොසිටිව් වෙන්න පුළුවන්. මොකද PCR මෙතන මේ වගුවේ මේක හොඳින් ලස්සන්ට මේක පෙන්නලක තියෙනවා. දැන් බලන්න ටික ටික රෝග ලක්ෂණ වැඩි වෙනවා. ඒතර මේ තදකාපාටින් වර්ණ ගන්නලා තියෙන්නේ රෝග මේ ආසාදිත නැත්නම් අනිත් කෙනෙකුට රෝගේ බෝ කිරීමට තියෙන හැකියාව. ඒ කාලය තුල මේක හඳුනා ගන්න PCR පරීක්ෂාවෙනුත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ කහපාට පෙන්නලා තියෙන ඇන්ටිජන් පරීක්ෂාවෙනුත් පුළුවන්. මොකද මෙතන වැදගත් වෙන්නේ කල්ලාතුව මේ රෝගේ බෝ කිරීමට හැකිත නැත්තා අඳුනා ගැනීම. ඉතින් අපිට දැන් පේනවා ඒ ආසාදනයේ පැතිරීම හැකියාව ටික ටික අඩු වෙන කාලයක් එනවා. ඒ අඩු වෙගෙන යන කාලේ වුණත් අඩු වෙනාට පස්සේ වුණත් PCR එක පොසිටිව් වෙනවා. මොකද RNA තාම ඇඟේ තියෙනවා. RNA කොටස් ඇඟේ තියෙනවා. හැබැයි මේ අදහස් වෙන්නේ රෝගේ පැතිරිය හැකි සජීවී වෛරසය ඇඟේ තියෙනවා කියන එක. ඉතින් ඒ මූලධර්මයේ පරීක්ෂණ මේ ඉතාම ඈත කාලේ හොයාගත්ත පරීක්ෂණ ප්‍රතිඵලයක්. ඒක තීරණය කරගනිමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය තා නිවැරදි තීරණයක් ගත්තා. රෝග ලක්ෂණ නොපෙන්වන අයට දින 14ක්, ඒ කියන්නේ පළවෙනි PCR පරීක්ෂාවෙන් දින 14ක් ගියාට පස්සේ ඇය රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත්නම් නිරෝගීව ඉන්නවා නම් ඊට පස්සේ රෝහලෙන් පිටත් කරලා නිවසේ වෙන් කර තැබීමට. දැන් රෝහලින් පිටත් කරා කියලා ඉන් අදහස් වෙන්නේ නැහැ හැමතරම යන්න පුළුවන් කියලා. මොකද ආරක්ෂාව කියන එක අපිට අවධානම කිසියත්ම ගන්න බෑ කියලා. තව දින 14ක් නිවසේ හුදකලා වීමට පිටත් කරලා ඉන්නවා. හැබැයි ඉස්සර වගේ සති ගණන් රෝහලේ ඉන්න ඕනේ නැහැ.
ඔබට මතක ඇති අර ඉස්සර කාලේ සමහර රෝගින් අර චීන ජාතික රෝගියා එහෙම නැත්නම් මුලින්ම දැනගත්ත ශ්‍රී ලාංකික රෝගියා සති කිහිපයක්ම රෝහලේ හිටියා රෝග ලක්ෂණ නැති වුණත් දැන් තොරතුරු වෙනස් වෙලා මම හිතන්නේ ඒක ඉතාලි නිවැරදි මොකද අපි තීරණ ගත යුත්තේ දැනට පවතින හොඳම සාධක සහ සාක්ෂි මත ඉතින් මේක ඉතා හොඳ තීරණයක් මේකෙන් තව හොඳ දෙයක් වුණා මොකද මේ දැන් මේ දවස්වල රෝගීන් 100 ගණක් එනවනේ එතකොට ඒ 100 ගණන දරාගෙන ඉන්න අපේ සෞඛ්‍ය පද්ධතියට අමාරුයි දවසකට 300ක් 400ක් එනවා මේ ක්‍රමයේ ගත්තට පස්සේ ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට පුළුවන් වුණා මේ අයව ඒ නිවැරදි තීරණ මත නිවස් කර අපිටත් කරලා එතකොට ඊළඟට එන රෝගීන් මේකට බාර ගන්න ඉතින් ඒක සෞඛ්‍ය පද්ධතියටත් හොඳ වුණා අනිත් එක අර කලින් කරපු විශාල PCR ප්‍රමාණයත් යම් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් වෙනවා. මොකද ඉස්සර සමහරකට එක රෝගියෙකුට PCR 4ක් විතර කරනවා. ඊටත් වැඩි වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ තීරණ පවා බලපානවා. මොකද ওই සියලුම සාධක මේ தත්ත්වය ජය ගන්න COVID-19 පරාද කරන්න නම් ওই සියලුම සාධක ඒ සියලුම තීරණ ඉතා වැදගත් වෙනවා. අනිවාර්යයෙන්. දැන් මේ ආකාරයෙන් නිවසට පිටත් කර යවන රෝගියෙක්ට යලිත් වතාවක් රෝගිය වැළඳීමේ අවධානමක් නැහැ කියන කාරණේ අපිට කොයිම වෙලාවකවත් අහුරු වෙලා නැහැ නේ වෛද්‍යතුමනි. එතකොට ඔහු නිවසේ දින 14ක කාලයක් පමණ නිරෝධායනයට ලක් වෙනවා. නිවසෙන් රෝහලෙන් පිටත් වෙලා කියලා. ඉන් අනතුරුව නැවතත් ඔහු PCR පරීක්ෂණයකට මොනියම් හෝ අවස්ථාවකදී භාජනය වීමේ හැකියාවක් තියෙනවද? එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. මොකද අර කලින් කිව්වා වගේ දැන් මේක ඇඟට මේ ප්‍රතිදීහ ජනක ඇතුළු නම් ප්‍රතිදීහ ඇතුළු වෙනවානේ. ඒතර යම් ඇඟේ යම් ප්‍රතිශක්තියක් ඇති වෙනවා. ප්‍රතිශක්තියක් ඇති වෙනවා. ඒ ප්‍රතිශක්තිය අපිට ඕනනම් බලන්න පුළුවන් ඇන්ටිබොඩි පරීක්ෂාවක් තුලින් අත්‍යවශ්‍ය නැහැ ඒක කරන්න. ඉතින් නැවත වරක් එක සැරයක් PCR පොසිටිව් වෙලා ඉවත් වුණ කෙනෙකුට නැවත PCR කරන්න අවශ්‍යතාවයක් නැහැ. PCR පරීක්ෂණය නෙගටිව් වුණ කෙනෙක්. නෙගටිව් වුණාට පස්සේ PCR කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔව්. එහෙම අර සරින් සර එහෙම කරන්න බල ගිහිල්ලා තමයි අර සමහර පැටලුම් සාගත තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. වෛද්‍යතුමනි දැන් මේ ආකාරයෙන් රෝග අවදානමක් රෝග ව්‍යාප්තියක් තියෙන අවස්ථාවක අපේ සෞඛ්‍ය පද්ධතිය කොයි ආකාරයෙන්ද ඒකට මුහුණ දීමට සූදානම් සිටින්නේ මේ අවදානම තවත් ඉහළ ගියොත් රෝහල් පද්ධතිවල කාර්ය මණ්ඩලය කොහොමද ඒකට මුහුණ දෙන්න සූදානම් සිටින්නේ? ඉතාමත් වැදගත්. මොකද අපේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව මේකට සූදානම් කියන එක. දැනට කලින් නම් රෝගීන් ආවේ දෙන්නයි තුන්දෙනයි දවසේ දැන් 100 ගාණක් එනවා. හැබැයි ඒ 100 ගාණ මුල් ආපු අවස්ථාවේ ඒක සෞඛ්‍ය පද්ධතියේ ලොකු ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂඥ උපදෙස් යටතේ නැවතත් නිවැරදි තීරණයක් ගත්තා. රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්ව රෝහල් වලට ඇතුළත් නොකර ඒ සඳහා වෙන් කරගත් විශේෂිත මධ්‍යස්ථානවල නිරීක්ෂණයට ලක් කරනවා කියලා. මේක ඉතා හොඳ තීරණයක්. මොකද මේ රෝග ලක්ෂණ නොපෙන්නන රෝගීන් අපි හිතමු පොඩි රෝහලකට ඇතුළත් කරා කියලා, කුඩා රෝහලකට. එතකොට ඒ කුඩා රෝහලේ ඉන්න කාර්ය මණ්ඩලේ ප්‍රමාණවත් නැහැ මේ රෝගීන් බලා ගන්න. මොකද රෝග ලක්ෂණ නොපෙන්නවත් මේ රෝගීන් බලා ගන්න ඕනේ. මේ ආසාදිතයන් බලා ගන්න ඕනේ, නිරීක්ෂණය කරන්න ඕනේ. ඉතින් ඒ විතරක් නෙමෙයි, මෙතන අනිත් අයටත් මේ ආසාදනය පැතිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මොකද අපේ සෞඛ්‍ය පද්ධතිය අපි ආරක්ෂා කරගන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි, අනිත් රෝග වලට ප්‍රතිකාර කිරීමත් අත්‍යවශ්‍යයි. ඒ රෝග නොසලකාරි බැ. මොකද දැන් වුණත් අපි දකින්න ලැබෙනවා මරණ එනවා විවිධ බෝන වෙන රෝගී වගේ රෝගවලින්. ඉතින් ඒකට අවධානය ගිලිහෙන්න දෙන්න බෑ. ඉතින් මේ ගත තීරණ ඉතා හොඳ තීරණයක්. ඒ කියන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන අය ඒ සඳහා වූ විශේෂිත නිරීක්ෂණ මධ්‍යස්ථානවල ප්‍රතිකාර ගන්නවා. හැබැයි මේ මධ්‍යස්ථානවල පවා වෛද්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉන්නවා. ඔවුන් නිරීක්ෂණයට ලක් කරනවා. ඒ අයව සමාජයෙන් වෙන් කරලා ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙනවා. යම් ආසාදින තත්ත්වේ බරපතලකමක් ඇති වුණොත් උන්ව වෙන තැනකට ට්‍රාන්ස්ෆර් කරලා මාරු කරලා හරිනවා. ඒ ඔක්කොම සිද්ධ වෙනවා. ඉතින් ඒ දැන් තියෙන තත්ත්වයේ උඩ ඒ අර ඉක්මන්ට ඒ වගේ තැන් ගණනාවක් අඳුනගත්ත නිසා මේ තියෙන තත්ත්වයේ උඩ යම් පාලනයකින් මේක කෙරීගෙන යනවා. හැබැයි එහෙම වුණත් මේක රෝගීන් දාස් ගාණක් වෙන්න ගියොත් එහෙම ඒක කරන්න බැරි වෙනවා. දැන් තව උදාහරණයක් තමයි දැඩි සත්කාරයක. දැන් දැඩි සත්කාරකයක ලංකාවේ දැන් 600 ගණක් තිබ්බට කොවිඩ් වෙනුවෙන් කරලා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. මොකද අනිත් රෝගීන් වෙනුවෙන් ඒක වෙන් කරන්න ඕනේ. දැන් ඒ රෝගීන් වෙනුවෙන් වෙන් කරපු දැඩි සත්කාරකයකට කොවිඩ් රෝගියෙක් ඇතුළත් කරගන්න අමාරුයි. මොකද පැතිරීමේ අවදානමක් තියෙන නිසා. මොකද දැඩි සත්කාරකයක ඉන්නේ විශේෂිත වූ රෝගීන්. ඉතින් මේ වෙන් කරපු සංඛ්‍යාව අර බොහොම සීමිතයි. ඉතින් ඒ සංඛ්‍යාව දැන් ක්‍රමක්‍රමයෙන් 100ක් දක්වා වැඩි කරගෙන යන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියා කරගෙන යනවා. හැබැයි ඒවත් සංකීර්ණ දේවල්නේ. ඇඳන් විතරක් හරියන්නේ නැහැ. ඒකට අදාළ කාර්ය මණ්ඩලය ඉන්න ඕනේ. පූර්ණ කාර්ය මණ්ඩලය ඉන්න ඕනේ. ඒ සියලුම දේවල් සකස් වෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් කෙරීගෙන යනවා. හැබැයි ඒ කිසි දෙයක් වුණත් ලෝක කිසිම රටකට හැකියාවක් නැහැ අසාමාන්‍ය ලෙස රෝගීන් වැඩි වෙනකොට ඒකට වෙන්න. මේ දක්වා ශ්‍රී ලංකාව කරේ හරිදී. ඒ කියන්නේ වැළඳුනා කියලා ආසිතයක් කියලා දැනගත්ත ගමන් නිරෝධායනය කරා. වැළඳුනා කියලා දැනගත්ත නම්
වෙන් කර තැබුවා ප්‍රතිකාර දුන්නා ඊළඟට අත්‍යවශ්‍ය දැඩි සත්කාර ඒවා ලබා දුන්නා ඒ දේවල් කරා හැබැයි රෝගීන් සංඛ්‍යාව දාරිදාවට තර වැඩි වෙන්න ගත්තොත් එහෙම සෞඛ්‍ය පද්ධතිය ඒක දරා ගන්න බෑ ලංකාවට නෙමෙයි ලෝක කිසිම රටකට ඒක කරන්න බෑ ඉතින් ඒක නිසා අපි සීලු දාම වගකීම වී යුත්තේ මේ தත්ත්වය හැකිතාක් දුරට පාලනය කර ගැනීම තව දෙයක් තමයි මෙතන මේ දැන් රෝගීන් ඉක්මනටමට වැඩි වෙනවානේ ඒ කොහෙන්ද වැඩි වෙන්නේ කියන එක ගැන පොඩි අවධානයක් යොමු කරොත් එහෙම අපිට මේ හිතා ගන්න පුළුවන් මේ පාලනය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග දැන් රෝගීන් වැඩි වුණාට හැමතරම වැඩි වෙන්නේ ඔය රෝගීන් වැඩි වෙන්නේත් අර වැඩි ජනගහන ඝනත්වයක් තියෙන වාතාශ්‍රය අඩු ඒ වගේ පහසුකම් අඩු සෞඛ්‍ය පහසුකම් අඩු ඒ වගේ ප්‍රදේශවලින් තමයි රෝගීන් සිය ගණන් මතු වෙන්නේ ඉතින් ඒ ගැන අවධානය යොමු කරන එක ඉතාමත්ම වැදගත් අවසාන වශයෙන් වෛද්‍යතුමනි අපි අවසාන කාල සීමාවට ළඟා වෙලා ඉන්න නිසා අපි කතා බහ කරමු මේ අවස්ථාවේදී අපේ සාමාන්‍ය ජනතාවට වෛරසයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් කළ හැකි දේ සම්බන්ධයෙන් අපි කතා කරමු බොහොම සරලයි මෙතන වෛරසයෙන් ආරක්ෂා වීමට කළ හැකි දේ බොහොම කළ යුතු දේ බොහොම සරලයි පළවෙනිම දේ අපි කතා කරා වගේ මේක ගැන හරි අවබෝධයක් ලබා ගන්න ඕනේ ඒක ඉතා වැදගත් දැනුම අවබෝධය අතිශය වැදගත් මොකද මේ අවස්ථාවේ සමහරට වැරදි මත ගොඩාක් පැතිරෙනවා මිත්‍යා මත ගොඩාක් පැතිරෙනවා ඒ වගේ දේවල් වලින් ගොඩක් වෙලාවට වෙන්නේ අපි කළ යුතු දේ නොකර ඉඳීම මේ වෙලේ කළ යුතු දේ මොකද්ද අපේ වගකීම තමයි ඒ කියන්නේ සමාජයේ වගකීම තමයි අපිට යම් හෝ සැකයක් තියෙනවා නම් අපි මේ රෝගයට නිරාවරණය වුණා කියලා වහාම වෛද්‍ය උපදෙස් සෞඛ්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ කීතාවත්ම වැදගත්. ඉතින් ඒක තමයි මූලිකම දේ. ඊට අමතරව අපි පරිස්සම් වීම. පරිස්සම් වීම මම කලින් කිව්ව වගේ දැන් ටොප් වෙලා තියෙන හොඳම සාධකණුව පේන්න තියෙන්නේ සෙනඟ වැඩි නම් වාතාශ්‍රය වැඩි නම් ඒ වගේ තැන්වල වැඩි ගැවසින්න එපා. හැකිතාක් දුරට අවම කරන්න. ඒ වගේ තැන්වලට යනවා නම් ගන්න ඕනේ ඒ ක්‍රියාමාර්ග සියල්ල අරගෙන දෑත් පිරිසිදු කිරීම ඒ වගේම හොඳ මුවාවරණයක් හරි නිසි ලෙස භාවිතා කිරීම දැන් සමහරලාට දකින්නවා මේකෙන් මුවාවරණේ තියෙන නිකටේ එහෙම නැත්නම් කණේ ඉතින් ඒකෙන් මම හිතන්නේ අපිට ආරක්ෂාවක් ලැබෙනවා කියලා ඒ වගේ පියවර ගැනීම ඉතාමත්ම වැදගත් අනිත් දේ තමයි අපි හැමෝම එකතු වෙලා කළ යුතු දෙයක් තමයි මේ රෝගී ගැන යම් බයක් ඇති වෙලා තියෙනවා මේක ලැජ්ජාව යුතු කාරණයක් අපරාධයක් අන්නේ මතේ දුරස් කරන්න මම හිතන්නේ අපි හැමෝම එකතු වෙලා වැඩ කරනවා. ඒ කියන්නේ යම් කෙනෙකුට මේ රෝගේ වැළඳුණා නම් අපි එතන අතර උදව් කරන්න ඕනේ. යම් කෙනෙක් නිරෝධායනයේ ඉන්නවා නම් ඒ අයට පාපි උදව් කරන්න ඕනේ. එයාව හෙලා දකින්න හොඳ නැහැ. ඒ සමාජ මතේ මම හිතන්නේ අපි හැම කෙනෙක් අතරම ඇති කළ එකට යුතුයි. මාධ්‍ය වලත් විශාල වගකීමක් තියෙනවා ඒ සමාජ මතේ ජනගත කිරීමට. අනිවාර්යයෙන්ම මේ වගේම වෛද්‍යතුමනි අවසාන වශයෙන් දැනගන්න අපි කෙටියෙන් පැහැදිලි කරමු මේ හුමාලය ආග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මේ වෛරසයෙන් ආරක්ෂා වීමට ඔව් එතත් මේ බරපතල ප්‍රශ්නයක් මොකද ඔක් ගැන ගොඩක් කට්ටිය කතා කරනවා අපි මෙහෙම කියමු ප්‍රශ්න දෙකක් ගමුකෝ හුමාලය ආග්‍රහණය ආශ්වාස කරා කියලා මේ රෝගේ වැළඳෙන එක වළක්වන්න පුළුවන්ද උත්තරේ නෑ කියන එක හුමාලය ආශ්වාස කරාට පස්සේ මේ රෝග ලක්ෂණ වලින් යම් සහනයක් ලැබෙන්න පුළුවන්ද උත්තරය ඔව් කියන එක අපි ඒ දෙකින් යමු අපි අර මුලින් කතා කරපු විද්‍යාත්මක පත්‍රයම්ක අර මුලින් කිව්වා වගේ මේ වෛරසයේ නාස්කුහරයට ශ්වසන මාර්ගයට ඇතුළත් වුණාට පස්සේ ඇතුළත් වෙලා සුළු වේලාවකින් සෛල වලට ඇතුළත් වෙනවා ඊට පස්සේ ගුණණය වෙන්න ගන්නවා ඉතින් හුමාලය ආග්‍රහණය කරා කියලා මේ වෛරසය මරන්න බෑ මොකද ඒ වෛරසය හරිම සුළු කාලයක් ඇතුළත සෛල වලට ඇතුළත් වෙනවා අතුලලා ඊට පස්සේ සෝෂල් මාර්කට් ගමන් කරනවා. ඉතින් ඒක ගමන් කරන්න තරම් ඉහළ උෂ්ණත්වයෙන් යුක්ත හුමාලය ආශ්‍රය කරන එක මම හිතන්නේ එච්චර ප්‍රායෝගික දෙයක් හොඳ දෙයක් කියන එක. ඉතින් මේ තව දෙයක් වෙන්න පුළුවන්. දැන් අපි කෙනෙක් ඔය මතේ ඉන්නවා නම් ඔය මතේ ඇත්තටම විද්‍යාත්මකව කිසිම තැනක ඔප්පු වෙලා නැහැ. කිසිම සාක්ෂියක් නැහැ මේ වෙනකොට හුමාලය ආග්‍රහණය කිරීම හෝ ඔය කියන අනිත් ප්‍රතිකාර ක්‍රම වගින් හෝ මේ වෛරසයේ වැළඳෙන එක නවත්තන්න පුළුවන් කියන එක. කරන්න පුළුවන් මූලික ක්‍රියාමාර්ග පමණයි. ඉතින් එහෙම තියෙද්දි යම් කෙනෙක් විශ්වාස කරනවා නම් මේකෙන් රෝගේ වළක්වන්න පුළුවන් කියලා මේකෙන් වෙන්න පුළුවන් හානිය තමයි එහෙම හිතාගෙන ගෙදරටලා ඉන්න පුළුවන් වෛද්‍ය උපදෙස් ගන්න එතු. මොකද මේ විලේ කළ යුතු දේ මොකද්ද අපිට යම් සැකයක් තියෙනවා නම් රෝග ලක්ෂණින්වත් පළමුව වහාම වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය නම් නිරෝධායනයට යොමු වෙන එක. ඉතින් එහෙම නැතුව මේකෙන් හොඳ වෙයි කියලා හිතාගෙන හුමාලය ආශ්වාස කරමින්ම හිටියොත් එහෙම අපි සමාජයටත් කරන්නේ හානියක්. ඉතින් ඒකයි උත්තරේ. අද දවසේදී අපත් සමග COVID-19 පරදවීමේ සටන වෙනුවෙන් ඔබව දැනුවත් කිරීමේ මාධ්‍ය මෙහෙවරට අද දවසේදී අපිට සම්පත්දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ඉන්දික කරුණාතිලක මහතා ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා රාජකාලී බහුල අවස්ථාවක අපත් සමග මේ
දැනුවත් කිරීමේ කාර්යභාරය වෙනුවෙන් එකතු වුණාට. ඔබට ආරාධනා කර සිටිනවා ස්වර්ණවාහිනිය සමග රැඳී සිටින්න COVID-19 වත්මන් තත්ත්වය පිළිබඳව සියලු තොරතුරු ඔබව දැනුවත් කරන්නට අපි සූදානම් වෙන්නේ. සුබ දවසක්.